න් සුබ මධහනක්. ඔබුස්වාදරූපහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමගින් මුලින්ම බලමු ප්‍රවෝතිී සිරස්තල. සයිනෆාම් මාත්‍රා ලක්ෂ විස්සක් දිවයිනට අදත් ඕෆලයින් වෙච්ච ගුරුවරුන් කොටුවේ විරෝධතාවක. නැවවලින් යන තෙල් ගැන හොයන්න කමිටුවක්. කුඩුකාරයන් ගෙනුත් කප්පම් ගන්න හැදූ තුනක් පොලිස් දැලේ. චීනයේ උමම් මාර්ගයක් ජලේෙන් යටවෙෙයි ජීවිත බේරාගන්න හමුදා මෙහෙවු. කොරුණ පොකුරට ඊයේ දිනේ ආසාධිතයින් එක් දහස් හයිසිය හතර දෙනෙකු එකුණා කොරුණ මරණ හතලිස් හතක් පිළිබඳව සෞකිසේවා ධ්‍යක්ෂ ජරල්වරයා දැනුම් දෙනවා මතර තවත සයිනුෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්සක්, අද අලියම දිවයිනට රැගෙනවා. ඊහි තිනේදී මෙමරටින් කරුණා සාධිතින් එක් දහස් හයිසය හතර දෙනකු හබ වනා. ඒ අතුරින්තිස් අට දෙනෙකු විදේශ නිසට මෙරටට පැමිණියයි. මේ අනු සමස්තරෝගීින් සංඛ්‍යාව දෙලක්ෂසූ නවදහස් පන්සිය හත්තේ හතක් දක්වා ඉහැළගිය. මේ අතුරින් දෙලක්ෂ හැටතුන් දහ සත්්‍යය පනස් අට දෙනෙකු සුවයේ ලැබවා. විසික්දහස් නවසය හතලිස් නව දෙෙනෙකු තෞදුරටත් ප්‍රතිකාර ලබනවා. ර රණ තුන්දහස්නවසේදා හතක් සිදුව තිබෙනවා. ඒෙදිනේ වාර්තා කළ සෞකසේවා ධ්‍යයක්ක්‍ෂනරල් වඩයා පෙරේදාතහෞරු කරඇති, කොරණ ආසාධිත මරණ හතලි සතක් පිළිබඳ, රජේ ප්‍රති අධ්‍යයක්ක්‍ෂනරල් වරයාන්නිි ේතනය කරනවා. මේගේ අයතුරින් විසිහයදෙනෙකු පිරිමි පුද්ගලින් වනාතර විසි එෙක් දෙනෙකු කාන්තාවන්. එමම මේගේ හතලි සදධනාතුරින් තිස්තුන්දෙනකුම වයස අවුදු හැටිට වැඩිකාන්ඩේ තුළත්. එත් කෙ වැඩසර හරද මේවර විට සාර්ථක වසිද වනවා. ඊ පසොරු වටයිතිහවරවිට, කොවිෂීද් එන්නත පුද්ගලයි, නවලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිස් දෙදෙනකුට ලබාතය තිබෙනවා. සයිනෆෝම්න්නතේ පල්ලමු මාත්‍රාව ලබාද ඇති පිරිිස, හතලිස් ස ලක්ෂානුව එක් දහස් තිස්නාවයක් ස්පණික් ව එන්නතේ පළමු මාත්‍රාවද එක්ලක්ෂ පනස් නවදහස් අසූ එක් දෙෙනෙකුට ලබාතිය අවසන්. පයි එන්නත අනුවක් දහස් නවසය අනුත් දෙදෙනකටද. මොඩන අයිනතේ පළමු මාත්‍රාව තු ලක්ෂ හතලස් නවදහස් අටසය හතලිස් අට දෙනකුට දෙ ලබාතය තිබෙනවා. සයිනෆාම් එන්නත් ලක්ෂ විත්සක්, අද අලුවම ශ්‍රී ලංකෙන් ගුවන් සේවේ ගුවන්්්‍යනා දෙකකින් මෙරට රැගෙනවා චීනේ නිශ්වාාධිත සයිඩාම් එන්නත් මෙසේ රැගෙන විත්ති බෙනවා. එයනුව මෙරට රැගෙනවිත් ඇති සමස්ත සයිඩාම්ෙන් අත්‍රමාණය මිියන නවේදශම එකක් ලෙසයි දැක්වෙන්නේ. ද අලියොම රගනා සයින්ඩෆාම්ඉන්නත්තුඟ, කොළඹ පීටි වසංගත රෝගවිද්‍යායක, මධ්‍යම එන්නත් ගබඩාවේ අධශිත කනවල ගබඩා කරුණා දිවෙන දිස්ට්‍රික කිහිපේක භාවිතය සඳහා මෙම එන්නත් බදා හැරීමට නියමිතයි. ගනමුල්ල ගලහිටියාව මධමහා විද්‍යාලේදීද, කරෝනා එන්නත් කන වැඩසරහන ක්‍රියාත්මක වනවා. වයස අවුරුදු දහටට වැඩි එමෙන්ම විශවවිද්‍යාල දරුවුන් වරුවෙන් මෙසේ එන්නත් ලබාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. වැඩහිටියන්ටද මෙහිදී එන්නත් ලබා ගත හැකි. තලේ හමනකර සභසීමාවතුළ එන්නත් කන්නේ සේට අසුවකින් පමණ අවසන් බව, මාතලේ නියෝජන කරාතිපද අමිල නිරෝෂන් මහතා පවසනවා ශන්ත තෝමස් විද්‍යාලේ හා, කූමියන් කොඩ විහානස්ථානයේ දීද. එන්නත් කන වැඩසරහන් ක්‍රාත්මක කරුණා. මහරර ප්‍රදේශය කරුණා මර්තනය සඳහා ලබා දෙෙන මොඩනා එද. මිනිස්සුරුවට අයිතකර බවට සමාජ මාධඔස්සේ ඇතමුන් ගෙනාන අසත්‍ය ප්‍රචාඩසම්පාතය, පුළල් විමර්ශණයක් සිදු කන්න බව පොලෙසිය පවසනවා. මහනුවර නීති වෛදි නිධාරිවරයා වි නිය දින මහනුවර පොලිස්ථානය ට පැමිල්ලක් සිුදුකරතිබෙනවා. පැමිණල්ල සඳහන් වෙන්නේ. මේ වනවිට මොඩානා මහනුවර ප්‍රදේශයේ එන්නත් කරමින් පවතින බවත් සාර්ථක ලෙස එන්නත් කරය සිදුවන බවත්. එවැනි අවස්ථාවකදී සමාජ මාධ්‍යජාලා මගින් විවිධ ප්‍රචාරගෙනයන බවයි. මුහුණු පොත ඒවාගේ මැසෙන්ජ වට්ැ් පොස්සේ මෙ වැනි ප්‍රචාරගෙනයාම තුළින් මහජනතාවගේ එන්නත් කරනය පිළිබඳ විශවාසය බිඳවැටන බවත් එය එන්න. ගනමට එ දගලින් අදයර්රිමත් කිරීමට හේතුවක් විය හැකි බව සඳහන්රමින් මෙම පැමිල් යොදාධතිබෙනවා මහනුව දේෂ් ොලිස් අධිකාරිවරයාගේ අදීක්ෂණය යටතේ මහුව මුලස්ාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු කණ්ඩයිමක් මේ විර්ෂණ කට සිුදු කරනවා. වගේම අපරාධ පරක්ෂණ දෙපාර්තමීන් වේ සහය සඳහා ලබා ගැනීමට නමිතෝ තිබවා. යම් තැනත්තෙ මෙහිදී මෙවැනි පෝස්් නිර්මාණය කර එසත් නැතිනම් වීඩියෝ නිර්මාණය කර ්‍යවාත්නම් ෙදාහැරැඇත්නම්. එඒ අයට එරහිවත් නිරෝධායන රීතින් මෙන්ම අපරාධ නීති අයටතය කටයුතු කිරීමට බලාාපොරොත්තුවෙනවා. ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝත්ධාවක් නිසා කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පැවැතුනා එකකොස් වනදිනටත් ගරුවරුන් අදස ඔන් onlineයින් ඉගැන්වීම වර්ජනය කරනවා. එරි මේ වෙනකුට ජනාතිප්‍රති කාර්යාලිට ඇවිල්ලයි මේ. ඒ නිසා අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් වගේම නොසන්සුන් තත්ත්යක් ද පවතිනවා කියලයි අපේ වාර්තාකරුවන් කියන්නේ. ු පිෂමතාවලට විසු ලාතන ෙසඉල්ලමෙන් ගුරුවරන් පරිසක් න්ල්යි අධ්‍යපන ඉව ප්‍රසිටිනවා. මෙෙම විරෝධතාවට අදට දිනොහක්ව ගුරු හා විදුහල්පතිවරුන් පිරික් ොඹ කොටුව දුම් ්‍රිස්ානය ලින් විරෝධතාා ගමනක් අද පෙරවරුවේ ආරම්භ කලා. විරෝධතාවේ නිරත බොහෝ දිනා නිසි සෞඛ්‍ය මාර්ගෝපතිේශවලින් බැහැරව ක්‍රා කරන බවයි අප භර්තාකරුවන් සඳහන් කරන්නේ. නැව්වලින් දැවිතෙල් බැහැර කරනව නම් අදාලා නැව් සමාගම ඒ රට මුදලක්ග වෙනවා. නමුත් අපේ රටේ ඒ නැව්වලට මුදල්ගවලා අපි දැවිතෙල් ලබාගන්නවා. ඕපුබුදු! මේ තත්ව වෙනස් කරන්නත් නැවවලින් බැහැර කරන දැවිතෙල් නිසා සිද්ධ වෙන පරිසරහනය වැලක්වීම සඳහා කරුණ හොයල බලන්නත් පරිසර ඇමතිවරයා කමිටුවක් පත් කලා. රැටල්රායන්ට පැමිෙන නැවලින් බැහැකිරෙන. දැවිතල් නිසා විශාල පරිසරහනයක් සිදුවෙන බව හෙළිවේ තිබෙනවා. දැවිතෙල් වලින් ඉවත් කරෙන අපරිසු ජලයේ අවිධමත්ව පඩසරයට බැහැකිරීම මේකට හේතුවයි. දැවිතල් ආශතව සිදු කරනෙන අවිදිමත් ක්‍රියාිලිය පිබඳස්වාභබ ලි සඳහා අමාත්‍ය මහින්ද අමරිර මහතා කමටුවක් පත් කලා. දවිතල් හේතුවෙන් සිදුවන පරිසරහනය පිළිබඳව අමා්‍යවඩා පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තේරණයට එළඹතිබෙන්නේ. පලත් අවයට ළමා අධිකරන නවයක් පිහිටුවන බව රාජ්‍යාමාත්‍ය පියල් නිශන්ත මහතා පවසලවා. දරුවන් විධ හිංසනයට ලක්වීම වැලකවීම සඳහා පියවර රැසක් ගෙනතිබෙනවා. එසවද දිවැනි බොහ ප්‍රදශවලින් ඇැම් සිදුවීම් තවදුරටත් වාර්ාව වනවා පාර්ලිින්තුන්ත්‍රී ෂා ධවදී මතාගඩිසේ, මෙහිකාර සේවේ නිර්තවසිටියේදී පිසුන්තුවාල ලබාමියගේ දැී සම්පන්දයෙන් විවශන තවදුරටත් ක්‍රියත්මගෙනවා. ය හි පයක් ර්ශණ කටයතුල නිරත වනවා ඒයේ දිේදී ඩයිගම් ප්‍රදේශයේදී ප්‍රකාශහයක් පමණ සටහන් කලා මෙ ප්‍රකාශ අතර දැරියගේ මවගේ වැඩිදුර ප්‍රකාශය දැරියගේ සුලුපිය එවාගේම සහෝදරයාසාහ සහෝදරියගේ ප්‍රකාශ්ද වෙනවා මිට අමතරව මෙම දැරට පෙර හිටපු අමාතිවරයාගේ නිවසේ තවත් කාන්තාවන් දෙදනෙක් සේවිකාවන් ලිස් සේවේ කරතිබෙනවා එම කාන්තාවන් දෙදනාද මෙම නිවස රැගෙන විත්ති බෙන්නේ ම දැරිය රගෙන පුද්ගලයා න්ම . ඇගම් ප්‍රදේශය සිටින එම කාන්තාවන් දෙදෙනගේ ප්‍රකාශද ඒ දිේද සටහන් කරනු ලැබව.ම දැරියගේ පශ්ාත් මර්ර පරීක්ෂණ වාර්තාවයි සඳහන් කරනු සම්බන්ධයද විමර්ශන පවත්වන ලබන ප්‍රකාශන ලබාදෙන් ලද මෙම නිවසේ මෙම දැරයට පෙර සේවය කල සේවිකාවන් දෙදෙනගේ ප්‍රකාශවල අඩංගු කරු පිළිබඳව විශ්ේෂනාාත්මක පරීක්ෂයක් සසිදු කිරීමට ්‍ර ලංකා පොලසිය ල පපොත්තුවයනවා. විරිෂත්් දවදී හතාගගේ නිවසේ දී ැරියක මෙසේ අවාසනවත්ත ලස මියයාම සිද්‍ය සම්න්දයෙන් පුල් විර්ශණයක් සිදදු කරන. සට සිහල රාවිය උද්ඝෝෂණයක නිරත වුණා පිටකෝටේ පිහිටි ළමහා කාන්තාකාර්යංශය ඉදිරි පිටද මෙම උද්ඝෝෂණය පැවැත්තුුණ. මෙ අතර දරුවන්ට සිදුවන හිංසල සම්බන්ධයෙන් අඩු විවාාග කිරීමේදී. එම දරුවන් අපහසුතාවට පත්වීම ආම කිරීම සඳහා ළම අධිකරන පිහිටවීමට පියවර ගෙනති වෙනවා. අධිරන අමාත්‍යන්සියත්තක්ක එකතු වෙලා හැම පලාතකම ළමා අධිකරණ පීටවන්නට දරුවන්ගේ කටවුත්තර ලබා ගැනීමදී. ඒ දරුවන්ගේ ආරක්ෂාවෙන විදියට න දැන් සෑම පලාතකම ශබ්දාගාර මේ වනවිට ඇති කරන්නට මුදල් ප්‍රතිපාදන වෙන්ංක ැන් ඉතා ඉක්මනින් අපි ආරම්භ කරන්න බලාපොත්තු වෙන. හ පාල්න රජය සමේ සිදූ මහබැංකු බැදුම් කර මංකොල්ලේත්මන් විපක්ෂයේ දේශපාලන ගමන් මඟට ප්‍රශ්ණයක් වනාා කියලා සමගි ජනබලවේගේ පාර්ලිමේතු මන්ත්‍රී අජිත් මානක් පෙරු මහතා පසනවා. කොහම වනත් ඒ සම්වාධේයටෙක් වෙච්ච මොහොමද මසම්මල් මතානම් කියන්නේ විපක්ෂයේ හැම සටන් පාටයක් පිටිපසම දේශපාලනගේ මක් තියෙනවා කියලයි. ස්වාධින රූපෝහිනේ තුලාව දේශපාලන වැඩසට හනේදී මේ හෙළිකිරීම් සිදු වනාා. සාසබගේ ෝජනවිද මයිත බොහ දේවල් පක්ෂ පැත්තිනත් සාන්ඩු පක්ෂය පට දෙන ගඩදගන්න ලවන මේමත් එක් අආඩු ශක්ති්‍ය අතිනවන් මෙ මුණදල රට ආර්ථක ක්මත් කරගන්න වැට පිළිල. සමරුවයේ ොහොම බලාපොත්තු ගොඩක් හිත තියාගෙනට ඒ බලාපොරොත්තු ෂටවන් නැතුව හම ගැන්ලමට දස්ක කියයනවනි හොද චරිතයක්ත්තින ගැල්ලම එක් නවේ යා මෙහෙමවයි. නොම කියන සමහර ගමේ සිදුවම් අපි දන්නවා. සමගි ජනබලවගේටත් තුනේ ඒක. එතුමල්ලට පෙනෙන්ට පටගත්තා ආණ්ඩුව ඇතුළේ බෙදුම් රේකාවත් වනවා කියලා. තින් එහිද බැලුවා මේ බදුන්රේකාව කූුණ්ඥක් ගහල තවටයක් බෙදමු කියලා. එහෙම උත්සාහයත් දරවා. හැබ අවාසනාවකට එතුමල්ලගේ උත්සාහය සාර්ථකුණේ නෑ. තිමේ විපක්ෂය? උත්හ කලාට බලය ඔඩොක්කෝට පට්ට ගන්ඩ විශවාස ංගාහර මේ දැම්ම බොරුවට මේ කියන්න එක කියවාක් ඇත්තම් මේ ට්‍රයිකර විශවාස බංගෙන් මේ කෑලි පතුරු ගලවල ඊට පහහිත්තනනි දැන් යන දේශපාලන ගේම එක්කට මේෙට්ටුනේ. දැම් පරජයට පත්වන හම කියනවා අර ගැල්නමගේ චරිතය හොඳ නෑවගේ දැන් කියන මේ නෑ අපි මේමගේක් ගැව අපිටවනුනේ මේවා පි නඩ අරව පෙන් අනික කරුණාගල පිළිගන්නක පැරදුනා කියන එක තකට පලවෙනක තමයි සජත්මහත්යගේ නායකත්තයෙන් පරජයට පත් වනා ජධිපතිවර ඒ පස මහ. ඇ ස්වාස ංගේයක් ගනල්ලත් කාලා ය ට නිද තවතාව චන්දෙදේ ලාගන්න පුලුව ම ගැන හැම සටම්පාටයක් ඇතුළෙම සැඟවිච්ච න්‍යය පත්‍ර ඇත්වීම. එලියට පෙන්නන්නේ නියමයි බුදු සරණයිව පිහිටයි කියලා ලස්සනට ගහල පෙන්නවා. ඇතු මරන්ඩ ගෙනන හර මක්වය වන ස් ය න ලි දර ල් ෙ බල රක ගන්න ුර ද . <rapper> <sh occurs> <thansipation> <sosapan> bowed 止ま राviमा මතිව දල්ති කා किवा विश्शा ग යගේ। ඒ පුතුම ලක්කම චන්දල රීවරක් ව ම න සරරම ම මේේ ෙලා හේ ආුවේ තැ තැගල පිච්ච විේචනටක නවත්ල ඔක්කොම එක තන ට එක න ේක බතුම න්නද හමක් හ ර ග ම බගත්ත ග ම යය හැකව ැඩක් අතේ අපි ඩට කරන්න තියන්න තුමල ට . අමාත්‍යය උදේ ගම්මන් පිළ මහතාට එරහිව විපක්ෂ ගෙනා විශ්වාස බංග යෝජනාව පරාචියට පත්වීම සම්පන්තින්, පක්ෂ විපක්ෂ බොහෝ දෙන විවිත අදහස් පල කරනවා. සන්ගේ ආඩග සා යි ල් ෙහමයි න්ඩු ්‍රති රෝත් තාටික හිට න ටරග න්ඩුව ශ ක නෙන්දෙගේ බල දා න්න ජි ත්ත ඩ ො යේ. ඒගේ මේගෙන විස්්වාස ංගේ ෝජන මේ වෙලා විතාමත්ම මෝඩ තකදීරු තීරණයක් හටි අපි දැක්කි. තෙල්මිල වැඩිකිරීම මේ මොහොත්තේ ඉතාමත් අසාාරන තින්දවා. ඒය අසාරන තින්දු ගත්ත විශබාය ඇතුවරයට විුද්ධවම ඇි මේේගෙන එක ජනතාවගේ හන්ඩ ආන්ඩුව පාලිමේන්තුය ඔල්ු ගැඩිවලින් ජනතාවගේ වමනවසා ජනතාව සිදධ අසාධරනය රාජයට පත් කරයි කියලා ජනාව සට නෑ තෙල්මිල වැඩවීම ප්‍රශ්නයක් එක අපි හංගල නෑ ජිත්‍රේමද පපක්ෂණයකතුමානේ තෙල්මිල පිඳ සංවාධ රට නිර්මාණය කල අපි විසින්. මුදල්ල මත තුමත් මේ පිළිබඳව විශේෂෙන්ම සංවේදී. අපි ලෑස රටේ ජනතාවට ඉදිරිී අවස්සා වලදී අවශ්‍ය සහනයන් ලබාදීලා තෙල්මිලද හාල්මිල්ලද පොදවේගත්තාම ජීවන වියදමද ආදෑම්මාර්ගහිමවීමද සල ප්‍රශ්වලට උත්තරතියන්නේ පර්ලිමෙන්තුව කන්නන වි්‍යසබංග ෝජාවක නෙවෙයි මේ රට නෑවතවිවෘත කිරීම තුළ. මද්‍රව්‍ය ජාරම්කරුවන්ගේ කප්පා මුදල් ලබා ගැනීමට උත්සහ කළ තුන් දෙනෙකු පොලිස් අතරංගුවටගෙන තිබෙනවා. හලාවත නගරේ මද්‍රව්‍ය වෙලනාමෙන් නිරත කාන්තාවකගින් මෙසේ කප්පා මුදල් ලබා ගැනීමට උත්සහ තරා තිබෙනවා. අදාල කාතාව පොලිසිය කළ පැමණිල් එකට අනුව කපා මුදල් ලබා දෙනවස්ථාවේදී අදාල පුදගලයන් අතන ගටකත් බව, පොලි මමාධ්‍රකාශක ජේෂ් නියෝජ පොලිපති ජි ්‍රහන මහතා පවසනවා. මෙ අතර සීතුව ප්‍රේ මද්‍රවජාරම නිරත පුද්ගලයකුගේ නිවසට පැමිණි අකු රපියල් සසූදහස මුදලක් ඉල්ලාලති වෙනවා. මෙම මද්‍රවජාාවර්ම දිගටම සිදුකරගෙනයාට නම් අදාල මුදර ලබා දෙන ලෙට සැකරු තර්ජනයකර ඇති බවයි වාර්තාාව වන්නේ. අයගම කන්දවත්ත ප්‍රදේශයේදී පොලිස් ජිවරථයකට පහරද අලා බහනි සිදුකරතිබෙනවා. දධිය පොිස් ියදරතුවාල ලබවා, එකයි එකයි නවේ පොලස් හදිසි ඇැතුම් අංකයට ලැබුණු පැමි දෙකට අනුව කන්ඳවත්ත ප්‍රදේශයේ පුද්ගලෙකු සතුව ඇති බව කියන, නීති විරෝධී ආයුද අත්තඩන ගොට ගැනීම සඳහා නිලධාරින් පිරිසක් මෙම ජී ප්‍රතෙන් ගමන් කරතිබෙනවා. එහිදී මෙම පහරදීමසිත් වූ බවයි අපවාර්තාකරු සඳහන් කරන්නේ සිද්ධිය වූස්ථානය තිබි සැකරුවන්ගේ බවට විශ්වාස කරෙන පහවාන් කීපයක් ද සොයා ගැනුනා. රෝන අර්ුද හමුවද ගාමිය ප්‍රදේශවල මාර්ග සංවර්ධනය අකණ්ඩවම සිදුවනවා. ගම්පහා ප්‍රාදේශ සභහ බලප්‍රදේශයේ ගම්මාන අසුවක අතුරු මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරෙනවා. ඒ සන්ඳහා රුපියල් කෝටි දෙසයක පමණ මුදලක් ෑවන බවයි, ප්‍රාතිේශය සභහ සභහපති රංජිත් ගුණවර්ධන මහතා පවසන්නේ. ගම්පහ අමුණ ගොඩ ගනම්ල්ල බොල්ල තයන ප්‍රදේශවල රුපියල් කෝටි හයක වියදමින් මෙම මාර්ගතුන සංවර්ධනය කිරීම අලතින් ආරම් ැකරතිබෙනවා. මට අඇත්යවා ගම්පහා ප්‍රාති සබ බලපදේශයට ්‍රාමසයවසම් හැට. ඒ හැට පුරාවට සෑම ගාමසේ වසම පරල් තුනාතර කකාපට්වීම සඳ මුදල් දැට බ කරලා තිෙනවා ඒව ක්‍රියත්ම කෙල තින ැනට ව්‍යාකෘති පහලොක වැඩ සම්පූර්ණයම නිම කරලා තියෙනවා. අද දිනේ වියකුති තුනක වැඩ අරම්භ කලා. කෝට. සිියකට වැඩ ප්‍රමාණෙක වඩ අරම්භ කල තියනවා දැනත අද අරම්භ කරපු ව්‍යාකෘති තුන දැනද මේබි ව්‍යාපොත්තුන්ටත් කෝටි හයකයි තර මුදල් ප්‍රමාණයක් වැ වංගෙන. කිලමේට්‍ර දෙකා මාර්කත තුනක සන් ප්‍රමාණයක් කාපට්ටෙන්. පුොරෝුණ කිය හැමදාම පවෙලා හැගල ඉ ලායන්න කොරුණණයි වට සෞ් කනීේ චෝද කරුගරමින් සෞකනීති . ගල ඇඳම මේ සම්වර්තන කටය ්‍යාප කරනන්න කරය. දේශය කර්මාන්තවලට නිසි තැන ලබාදීමේ රජයේ වැඩපිළිවෙල හේතුවෙන් මැටි වලංහා ගඩොල් කර්මාන්තකරුවන්ටද යහපත්තත්වයක් උදා වෙමින් තිබෙනවා. ජනාතිිහිපති, ගෝටාභය රාජපක්ෂ මැතුමාගේ සෞභාගේ දැක්ම වැඩපිළිවෙල යටතේ, පොලිති හා පලාස්පික් ද්‍රව්‍ය භාවිය ැඩිලස අඩපන කර තිබෙනවා. එමෙන්ම අධ්‍යවශ්‍යන වන ආනායනයන් සීම කිරීමත් සමඟ දේශීය කර්මාන්තකරුවන්ට යළි නැගී සිටීමට අවස්ථාව උදාාවනා. වාර්ිය පො හල්මිල්ලෑව ප්‍රදශයේය මැටි වලංහා ගඩොල් නිෂ්පාදනින් ජීවිකාව ගෙවන බොහෝ දෙනගේ ආර්ථිකය යහපත් අතට හැරමින් පවතිනවා. සමූපාකාර සමික්‍රමයක් ද මෙම පිරිස ක්‍රියත්මක කරන අතර. ඒ හේතුවෙන් ඔුන්ගේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වීතිබෙනවා. රජයේ නව වැඩ පිළිවෙල තම කර්මාන්තයේ දියුණුවට බෙහවින් බලපාන බවයි. වලංහා ගඩොල් කර්මාන්තය නිරත පිරිස ප්‍රකාශ කරන්නේ. ජ මට දීරන මටිර මැන්න එක. ඒෙමදෙන් පව ගවලතමන්ගත්තේ. අපිරිති උදවත් දෙන ොතගේ මඩදුව පදාග කර්මාන්තන රජයෙන් දෙන උදව් බෝහොද දෙයක් කියම හිතනවා. සරයිඉති කවුරොක්ම බැලුවෙන මේ යාන්නුවෙන් කරන වැට පිවන හොද. අපිරි සතුරත් දෑනවා අපි හිතනවා ආන්ුවෙන් ප අපිටමන හරි කරයි කියලාත් පර පොරත්්දවත් තියන තින් අපි ැකියාව දියුණ කරගන ඉදිරියට යන්න්න තම වටිකක් අපට එෙමනයක් ලැබුනොත් අපේ ප්‍රක්ෂාව ඉදිරියට කරගනයමට පුළහන් කියලා තම කැමත්ත. සවගේ ස්වාද රූප පහනි මධ්‍යහන ප්‍රහන ප්‍රෘති ප්‍රකාශ මෙතකින් නිමාවට පත්වෙනවා. පොසර එකයි පනස් පහේ සිට අපගේ පැම්පෑපත් විකාශයේ බාපරොතු වන්න ඔබට සුබදවස.